අවසානයේ එකම නායකයයි ඉතුරු වෙන්නේ ජනාධිපති වරණය සඳහා අපේ පැත්තෙන් ඒ මෛත්‍රීපාල සිසිල මැතිතුමා පමණයි. ඒක නිසා අපි පරණ කරපු වැරදි ටික ආපහු කරන්න පරණ කරපු ඇමතිවරු ටිකම මේ චෝදනා තියෙන හොරු මංකොල්ලකාරයෝ ටිකම එකට එකතු වෙලා අලුත් ආණ්ඩුවක් හදන්න හදනවා නම් ඉතින් මම හිතන්නේ ඒක මේ රටේ මිනිස්සු කොයි විදිහට බලාපොරොත්තු වෙද කියලා මම දන්නේ නැහැ. ඉගෙනගත්ත මිනිස්සු පාර්ලිමේන්තුවට ආයුතුයි, වෘත්තීය වේදින් පාර්ලිමේන්තුවට ආයුතුයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශපාලන වශයෙන් ඉතාම පරිණත දේශපාලක්. අපි පරාජයට පත්වන හේතු සියල්ලම මහින්ද ජනාධිපතිතුමා හොඳට අවබෝධ කරගෙන තියෙනවා. කවුරු මොන විදිහට කතා කරත් අවසානයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් ඉතාම පැහැදිලිව අදහසකින් ඉන්නවා අපි දෙගොල්ලෝ එකතු වෙ යුතුයි කියන එක. ඒ නිසාම කවුරු හරි පෞජන පෙරමුණෙන් දාපුවම අපි යාට වැඩ කරන්න ඕනේ කියලා කියන මතේ මම නැහැ. තුමාලා දැන් අපි කලු කතා කරන විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා විදිහට පත් වෙනවා කියලා අපි හිතමුකෝ. මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති විදිහට පත් වෙනවා කියලා හිතමුකෝ. ඊළඟට බැසිල් රාජපක්ෂ මහත්තයා ඇමති කෙනෙක්නේ. චමල් රාජපක්ෂ මහත්තයාත් ඇමති කෙනෙක්නේ. 2010 පාර්ලිමේන්තුවට ආපු නාමල් රාජපක්ෂ මැතිතුමාටත් අනිවාර්යෙන් ඇමතිකමක් දෙන්න ඕනේ. සචින් රාජපක්ෂ මහත්තයා අනිවාර්යෙන් එතුමාම හිටවු මහමැතිට එතුමාටත් දෙන්න ඕනේ. නිරුපමා රාජපක්ෂ මැතිණියත් චන්දිල්ලණු. එතුමියත් මේ කැබිනට් එකට අනිවාර්යෙන් එන්න ඕනේ. මේ දේශපාලන ක්‍රමය තුළ කැබිනට් එකේ 30න් 8 දෙනෙක් රාජපක්ෂ වරුවට පත් වෙනවා. දිරි දැන් එන ජනාධිපතිවරණයේදී තියෙන ජනාධිපතිවරයාට තියෙන බලතලත් ගොඩක් අඩු වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අපේක්ෂකවරයා විදිහට ඇවිල්ලා ජනාධිපති වුණත් එතුමාට ඇත්තටම බලයක් නැහැ. වෘත්තීය වේදින් කතා කරන සියලු කාරණා කරන්න රට වෙනස් කරන්න එතුමාට බලයක් හම්බෙන්නේ නැහැ. ඔක ඇතුළේ මොකද හේතුව? බලන්න කියවල 19 ආණ්ඩුක්‍රම අවස්ථා යටතේ ඒන ජනාධිපතිවරයාට තියෙන බලතල මොනවද කියලා? අඩුම තරමේ අමාත්‍යංශයක්වත් ගන්න බලයක් නැහැ. විලියම් ගොපල්ලෝ මහත්තයාගේ බලය තමයි 19 ආණ්ඩුක්‍රම අවස්ථා යටතේ තියෙන්නේ. මේ දිනවල කතාබහට ලක්වන ජනාධිපති අපේක්ෂක ලයිස්තුවක් පිළිබඳවද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම ඉහළින් තිබුණා. ඊළඟට දැන් බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නම ඊළඟට තියෙනවා. ඊළඟට ගියසත් චමල් රාජපක්ෂ මහත්තයාගේ නම තිබුණා. රමණ සතිය වෙනකොට ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ නමත් තියෙද මම දන්නේ නැහැ. මේ අවසානයේ ප්‍රතිඵලයේ බවට පත් වෙන්නේ මෛත්‍රීපාල සිසිල මැතිතුමා ජනාධිපති අපේක්ෂක බවට පත්වීම. මේ රටේ අලුත් නායකයන්ට එන්න තියෙන ඉඩකඩ අයිම වෙලා තියෙන්නේ. මිනිසුත් කියන්නේ අරයා හොඳයි, එයා තමයි හොඳ. ඉතින් එහෙම කිය කිය හැම යනවා. අලුත් මිනිහෙක් ටෙස්ට් කරන්න, අලුත් මිනිහෙක් ගැන හොයන්න ලෝකේ අනෙක් රටවල වල මිනිසුන්ට තියෙන ඌමනාව මේ රටේ මිනිසුන්ට නැහැ. පැහැදිලිව මම කිව්වේ 2015 වැරද්දක් අපි කරා නම් ඒ වැරද්ද නිවැරදි කරන්න ආපහු පෙරවැරද්දම කළ යුතුද නැද්ද කියන කාරණේ මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ කියලා මම කියන්නේ.